විරසය එහෙමත් නැත්නම් COVID-19 මුළු ලෝකෙම බියෙන් මුසපත් කරන්න සමත් වෙලා තියෙනවා. ලෝකෙ කොහේ කොතනක ජීවත් වෙන අය වුණත් අද දවසේ ගෙවන්නේ ලොකු චකිතයකින්. හිටිය හැටියේ පසුගිය දෙසැම්බර් මාසෙදී වුහාන් ප්‍රදේශයෙන් හිසෝසෝපුමේ වසංගතය ගැන කල් තියලා දැනගන්න තිබුණා නම් ඒ පාලනය කරන්න තිබුණා කියලා පවසන පිරිසකුත් මේ අතරේ ඉන්නවා. ඒ කාරණය කොහොම වුණත් වුහාන් ප්‍රදේශයේ මේ වසංගතය ගැන මීට වසර 40කට කලින් කතාබහකට ලක් වුණා කියලා කවුරු හරි කිව්වොත් ඒකට ඔබේ ප්‍රතිචාරය මොන වගේ වෙන්න පුළුවන්ද? ඇත්තටම ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කිසිම අනාවැකියක නම් නෙවෙයි. 1981 දී ඩීන් කෝන්ස් විසින් ලියපු නවකතාවක. ත්‍රාසිය නවකතා ගණයට වැටෙන ද අයිස් ඩාර්ක්නස් කියන මේ පුතේ වුහාන් 400 කියලා වෛරසයක් ගැන සඳහන් වෙලා තියෙනවා. මේ නවකතාවට අනුව ඒ එක්තරා පර්යේෂණාගාරයක් තුළ නිර්මාණය වෙන දෙයක්. ඒ බව සඳහන් වෙන පිටුවේ පින්තූරයක් ඩෙරන් ඔෆ් ප්ලිමවුත් කියන ට්විටර් ගිණුමක සඳහන් වෙලා ලොව පුරා පැතිරෙන්න පටන් අරන් තිබුණා. බොහෝ දෙනා දැන් අහන්නේ කොරෝනා වෛරසයත් මේ නවකතාවේ සඳහන් වෙලා තියෙන වුහාන් 400 වගේ විද්‍යාකාරයකදී අත්හදා බලපු දෙයක්ද කියන එක. කොහොම වුණත් මේ නවකතාවක් මිස විද්‍යාත්මක ලියවිල්ලක් හෝ අනාවැකිකීමක් නොවන නිසා එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් අඩු. නමුත් ඒ වගේ අනාවැකියකුත් පළ වෙලා තියෙනවා අපිට දකින්න නොලැබුණා නෙවෙයි. ඒ 2008 වසරේදී ලියවුණු End of Days කෘතියේ. මේ කෘතියේ කතුවරිය වුණේ සිල්වියා බ්‍රවුන්. ලොව පුරා කොරෝනා වෛරසය පැතිරිලා යනවා කියලා මීට වසර 12කට කලින් ලියවුණු මේ කෘතියේ සඳහන් වෙනවා කියලා කියනවා. තවමත් සත්‍යක්ද අසත්‍යක්ද නිශ්චිතවම ඔප්පු වෙලා නැති End of the Days කියන කෘතියේ පිටුවක් කියලා කියන ඡායාරූපයක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා දකින්න පුළුවන්. ශ්වාසනාල හා පෙනහළු ආසාදනය කරමින් වැළඳෙන නිව්මෝනියා ආකාරයේ රෝග තත්ත්වයක් 2020 වසරේදී ආසාදනය වෙලා ලොව පුරා පැතිර යන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් සොයාගන්නට නොහැකි වනු ඇති බවත් එම කෘතියේ සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ අනාවකිය පළ වෙලා තියෙන්නේ COVID-19 යනද. එහි සඳහන් රෝග ලක්ෂණත් බැරෑරුම් බවත් පැතිරී යාමත් යන සලකා බලනකොට අපිට පේන්නේ ඒක නම් ටක්කෙටම සිදු කරලා තියෙන අනුමානයක් කියලා. මෙයත් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලොව කැළඹෙමින් පැතිර යනවා වගේම තවමත් මේක බොරුවක් කියලා ඔප්පු කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. තවත් මේ වගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න උත්සාහ කරන්න එපා.